අයබෝවන්, අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා වීඩියෝ නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. කවුද කැමති හිඳෙන්න මෑ කරල් උයල කන්න? ඔන්න මම අද හිඳෙන්න රසට මෑ කරල් උයනවා. මේ විදිහට මෑ කරල් උයල බලන්නකෝ. මෑකරලුයි බතුයි විතරක් කන්න පුළුවන්. මෑකරල් ගෙනවම කඩන්න කලින් කරල පිටින් හොදන්න ඕනේ. කැඩුවට පස්සේ හේදුවොත් බටේ වගේනේ තියෙන්නේ. ඒ නිසා ඒක ඇතුළට වතුර යනවා. සමහර විට මේවයි කෘමිනාශක තිබුණොත් කඩල හොදනකොට කරල් ඇතුළට කෘමිනාශක යන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි කැඩුවට පස්සේ බටේ වගේනේ තියෙන්නේ. ඒක ඇතුළට වතුර ගියාම වතුර හිඳනකම් ගොඩක් වෙලා උයන්න ඕනේ. එතකොට රස නැති වෙනවා. පුංචි පුංචි දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඉස්සෙල්ලම මේ වගේ කොන්දික කඩනවා. ඊට පස්සේ මෝරල නැත්තම් මේ වගේ කඩාගෙන කඩාගෙන යන්න පුළුවන්. මේ වගේ කඩනකොට පොඩ්ඩක් බලන්න පණුව ඉන්නවද කියලා. සමහර තැන්වලදී මේ වගේ කෙඳි අහු වෙනවා. අන්න එතකොට කෙඳ මෙහෙම ඇදලා දාන්න. දැන් ඊළඟට සේරම කඩාගත්තා. මෑකරල් එකට කරපිංච ටිකක් වැඩියෙන් දාලා බලන්නකෝ. හරිම රහයි. ඊළඟට මම සියඹලෑටියක් දාගන්නවා. කහතේ හැඳි කාලයි. ඊළඟට මම රම්පි ටික දාගන්නවා. ඊට පස්සේ ලූණු ටික මේ වගේ හොඳට පොඩි කරලා අර සීනි සම්බෝල් වලට කපන්නේ. අන්න ඒ විදිහට කපලා දාගන්නවා. ඊළඟට උලුහල් තේ හැඳි අටෙන් එකක් දාගන්නවා. ඊට පස්සේ ලුණු තේ හැඳි බාකයක් දාගන්නවා. මෙතන මෑකරල් 250යි. ඒකට පොල් තෙල් මේස හැඳි එකමාරක් දාගන්නවා. පොල් තෙල් කෑවට කමක් නැති කෙනෙක් නම් මේස හැඳි දෙකක් විතර දාගන්න. දාලා හොඳට කලවම් කරලා ඇතිලී රත් වෙනකන් ගින්දර වැඩි කරලා තියලා වහලා විනාඩි 5ක් උයා ගන්නවා. විනාඩි 5කට පස්සේ ඇරලා ආයෙත් කලවම් කරලා ආයෙ වහලා උයා ගන්න ඕනේ. ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියෙන්න ඕනේ. දැන් ආයෙත් විනාඩි 5කට පස්සේ පියන ඇරල මේ වගේ කලවම් කරලා තුන පාතේ හැඳයි කෑලි මිරිස් තේ හැඳයි මේ වගේ දාගෙන ආයෙත් කලවම් කරනවා. මේ වගේ පුංචි ඇතිලයක උයනවා නම් කෑලි මිරිස් ටික දානකොට කලවම් කර කර දාන්න ඕනේ. ඉස්සෙල්ල වැහුවට පස්සේ විනාඩි 7ක් අඩු ගින්දරේ උයාගෙන තමයි මේ ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් ආයෙත් විනාඩි 7කට පස්සේ ඇරලා කලවම් කරනවා. මේ විදියට උයලා බලන්නකෝ. මේ වෙලාවේ හරිම සුවඳයි. දැන් මේ වෙලාවේ මෑකරල් ටික හොඳටම යට ගියාට පස්සේ පොල් කිරි මේස හැඳි 4ක් දාගන්නවා. සාමාන්‍යයෙන් අපි පොල් කිරි දැම්මට පස්සේ ගින්දර වැඩි කරනවනේ. මෑකරල් උයනකොට පොල් කිරි දාලා අඩු ගින්දරේ හිඳනකම් උයා ගන්න ඕනේ. ඔන්න දැන් මං හිඳුනට පස්සේ ඇරලා බලනවා. කොහොමද අපේ මෑකරල් එක? අපි වතුර දැම්මේ නැතුව හිඳනකම් උයාගත්තේ හිට දැක්ක නේද? මේ වෙලාවේ පොල් කිරිස්ම යාන්තමට තියෙනවා. සමහරු කැමති මේ ටිකත් හිඳලා කන්න. එහෙම කැමති කෙනෙක් ඉන්නවනම් තව ටිකක් හිඳ ගන්න. දැන් මේ වෙලාවේ රස බලලා ලුණු මදි නම් ලුණු ටිකක් දාලා වහලා ලුණු ටික උරා ගන්නකන් තියලා ඊට පස්සේ බෙදා ගන්න. ඔන්න ඔයාලට මන් තවත් වීඩියෝ එකකින් ගෙදර කෑම රස කරගන්න උදව් වුණා. ඉතින් මේ විදියට මෑකරල් උයල රස බලලා රස මට කියන්නකෝ. මේ මෑකරල් වෑංජනය රසයි කියලා ඔයාලට හිතෙනවනම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඒ ළඟ තියෙන පුංචි සීනුව press කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්න. බොහෝම ස්තුතියි.